ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එම පාර්ශවයේ දේශපාලන මණ්ඩල රැසීමක් පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී. මෙහිදී දුමින්ද දිසානායක මහතා පක්ෂයේ වැඩබලන මහලිකම්බරයා ලෙස ඒකමතිකව තෝරාපත් කරගෙන තිබෙනවා. එමින්ම හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගනු ලැබූ ඇතැම් තීරණවලින් අසාධාරණයට පත් වූ සහ අත්නූ මතක ලෙස පක්ෂයෙන් ඉවත් කරන ලද සමාජිකින් පිළිබඳ සොයාපලා ඔවුන්ව නැවත පක්ෂයට එක්කර ගැනීමට පක්ෂයේ නව වැඩබලන මහලිකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල කමිටුවක් ද පත් කෙරුණා. පහුගිය හිටපු සභාපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එතුමා ඉතාමත් අත්නෝමදික විදිහට අපිව පමණක් නෙමෙයි විශාල ප්‍රමාණයක් මේ පක්ෂෙන් සමාජිකත්වයේ තහනම් කරලා තියෙනවා ආසන සංවිධායකකමෙන් අයින් කරලා තියෙනවා මේ පක්ෂයේ මන්ත්‍රීවරු 140ක් ඉඳලා අද වෙනකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙන්නෙකුට පමණක් සීමා වෙච්ච පක්ෂයක් බවට මෛත්‍රීපාල හිටපු සභාපතිතුමා පත් කරා. මේ පක්ෂයේ මින්පස්සේ ආයි කල්ලි කණ්ඩායම් තියෙන්න පුළුවන් කමක් නැහැ. මෛත්‍රීපාල හිටපු සභාපතිතුමා පක්ෂයේ බෙදන්න කටයුතු කරා. හැබැයි නිමල් සිරිපාල සිල්වා මහතුමා වැඩබලන සභාපතිවරයා විදිහට අපට උපදෙස් ලබා දීලා තියෙන්නේ මේ පක්ෂයේ නැවත වතාවක් එකතු කරන්න කියන පණිවිඩය. මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලිකම් තිලංක සුමති බාල මහතාගේ ප්‍රධානත්වයෙන් එම සන්ධානයේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් පැවැත්වූවා. ඉතාම අමාරු වෙලාවක අපි ඉන්නේ. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ පක්ෂයට ආදරය කරන, මේ රටට ආදරය කරන අවංක දේශපාලඥයින් සමග මේ පක්ෂය ප්‍රතිසංවිධානය කරන්න. අපේ අරමුණ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඩාලිපාරෙන් පාලනය කරන්න මිසක් අලුත් කඩෙන් පාලනය නොකළ යුතුයි කියන එක තමයි අපි ඇගේ ඉල්ලීම. මේ පක්ෂයේ අධිකරණය තුළ සිරකර තැබීම මේ ජනාධිපතිවරණයේ ඉවරණ තෙක් මේ අභියෝගය තමයි දැන් අපිට තියෙන්නේ. අපි මෙතනින් කොහොමද ගැලවෙන්නේ කියන එක තේරුම් ගන්න ඕනේ අපි සියලු දෙනාම. නැටි දෙක ඉතුරුන කල කාමරයක් ඇතුළලා ගාගත්තම ඉතුරු වෙන්නේ නැටි දෙක විතරයි. ඉතින් ඒ නිසා එහෙම මරා ගන්නවද නැත්නම් වෙන විදිහකට මේක බේර ගන්නවද? අද මේ දිනයක් තියාගන්න බැරි තැනකට පක්ෂයට මේ ලැබුණු නඩු හබවලින් අපි පත් වෙලා තිබෙන්නේ. විශාල කඩාවැටීමක් තියෙනවා පක්ෂය අභ්‍යන්තරේ.